බෝවන් කියලා පිළිගන්නවා යාළුවනේ අදත් මගේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගොඩක් අය mobile game PC එකෙන් ගන්න emulator එකක් ගැන. ඉතින් ඒක තමයි bluestack කියන්නේ. ඉතින් bluestack ගැන අද අපි ගොඩක් දේවල් කතා කරනවා. ඉතින් වීඩියෝ එක skip නොකර දිගටම බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම එහා පැත්තෙන් එන notification bell icon එක all කියලා දාන්න කියලාත් මම ඉල්ලා සිටිනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. කතා කරන්නේ bluestack ගැන. ඉතින් bluestack ඕගොල්ලෝ install කරගත්තේ නැත්නම් කලින් මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක ගිහින් බලලා එන්න. ඉතින් bluestack install කරගත්තට පස්සේ තියෙන දේවල් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ bluestack open කරගන්න. open කරගද්දි සැලකිලිමත් වෙන්න ඕගොල්ලෝ පුළුවන් තරම් මේක මෙන්න මේ run as administrator කියන එකෙන් open කරගන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේක සමහර වෙලාවට open වෙන්නේ නැති ප්‍රශ්න එනවා. ඉතින් ඒක ගොඩක් මගරව ගන්න හොඳ පිළියමක් run as administration එකෙන් open කරන එක. ඉතින් අපි බලමු මේකේ මේ වගේ settings වල මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙතන notification center එකක් තියෙනවා. ඒගොල්ලෝ notification එවන්නේ මෙතෙන්ට. ඉතින් මෙතන තියෙන්නේ ඔයාලගේ performance slow නම් කරන්න ඕන දේවල් ගැන. ඉතින් මෙතන account ගැන තියෙනවා. ඒක මම මේ වෙලාවේ හරිය open කරන්න යන්නේ නැහැ. Google account ගැන තියෙන්නේ. මෙතන internet නැහැ මං ගාව දැන් video එක කරන වෙලාවේ. මෙතන menu කියලා එකක් තියෙනවා. ඒක බලමු. මෙතන settings කියනවා තියෙනවා. අපි ඒක කතා නොකරමු. ඉතින් මොකද ඒක මෙතනින් open වෙනවා. අපි කතා කරනවා. මෙතන streaming mode කියලා තියෙනවා. ඒක ඕගොල්ලෝ YouTube කරන අයට වැදගත් වෙන්නේ. ඉතින් YouTube live දෙන්නත් පුළුවන් මේකෙන්. ඉතින් මෙතන wallpaper වෙනස් කරන්න ඒව තමයි තියෙන්නේ. මෙතන තව help and support තියෙනවා. speed up tips ගැන තියෙනවා. ඉතින් ඒක එතනයි. ඊට පස්සේ මෙතන තව මේ හතරස් කොටුවක් ඊතල හතරක් වගේ එකක් පෙන්වනවා. ඒක ඒවා open වෙන්නේ game එකක් ගහන්න පටන් ගත්තාම. ඉතින් ගොඩක් අය මේක game ගහන්න තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේකෙන් call ගන්න නම් බෑ හැබැයි. ඉතින් මම ඔන්න game එකක් open කරලා පෙන්වන්නම්. ඉතින් දැන් පේන ඕගොල්ලන්ට මෙතන toggle to full screen කියලා. ඒක මේක ඔබපුවාම full screen පෙන්වනවා. ඕගොල්ලන්ට දැන් පේනවා මේක full screen වෙනවා. ඉතින් F11 ඔබන්ට කියනවා අයින් වෙන්න ඕන්න. ඉතින් මම F11 ඔබලා අයින් වෙන්න. ඊට පස්සේ මෙතන සද්ද වැඩි කරගන්න එකක් තියෙනවා. මෙතන තියෙනවා ලොක් කෝසස් කියලා. ඉතින් මේක අපි ඔබලා බලමු. ඔබපුවාම මේක මවුස් එක එහෙම යවන්න බෑ. ඒ කියන්නේ මේක ඇතුලේ විතරයි මවුස් එක තියාගන්න පුළුවන්. එළියට යන්නෙම නෑ. අපි කොහොම කරත්. ඉතින් ඕගොල්ලෝ ඒකත් පාවිච්චි කරන්න පුළුවන් ගේම් ගහද්දී මවුස් එක අහක යන්නේ නෑ. ඒකත් හොඳ ක්‍රමයක් bluestack වල තියෙන. ඉතින් ඒක අයින් කරන්න ඕන නම් ඒ තියෙන කී. ඉතින් මෙන්න මෙතන ඕගොල්ලන්ට පේනවා ඇති advanced gaming control කියලා එකක් තියෙනවා. මේක ඇත්තටම මවුස් sensitive එක වැඩ කරන එක. මේ ඇහවගේ තියෙන්නේ මේක advanced gaming control එක. ඉතින් මේක මම දැන් ගහන ගේම් එකට අනුව ඒගොල්ලන්ගේ කී දෙන පිළිවෙල තමයි තියෙන්නේ. මේක ඕගොල්ලන්ට පුළුවන් custom edit කරගන්න. ඉතින් මේක මම edit කරන හැටි කියලා දෙන්නම්. free fire දාපුවාම ඒ වගේ battle game වලට තමයි තියෙන්නේ. මේක හැම වෙලෙම open කරලා තියන්නේ. ඒ තමයි මේක on off කරන එක. ඉතින් මෙතන open game control කියලා එකක් තියෙනවා. ඒ තියෙනවා පාවිච්චි කරන්න ඕන කී ටික. දැන් මෙතන move up move down ඒ වගේ කී තියෙනවා. ඒ පාවිච්චි කරන්න ඕන කී ටික. ඉතින් මෙතන settings තියෙනවා. ඊට කලින් අපි advanced gaming control එක බලලා ඉමු. ඉතින් මම free fire open කරා. මේක හැබැයි bluestack හොඳ speed emulator එකක්. මම පාවිච්චි කරපු emulator වලින් ගත්තාම. ඉතින් ඕගොල්ලන්ට පේනවා free fire වලට වෙනමම control set එකක් තියෙන්නේ. ඉතින් ඒකත් අපි බලමු advanced gaming control. ඉතින් මේ ඕගොල්ලන්ට පේනවා. මම දැන් මේවා එක එක කියලා දෙන්නම්. මෙතන තියෙන්නේ tap spot කියලා. ඉතින් ඕගොල්ලෝ හිතන්නකෝ 2 එබුවා කියලා. එතකොට ෆෝන් එකේ එතන ටච් කරා වගේ පෙන්වන්නේ. එතන repeat tap කියන්නේ ඕගොල්ලෝ හිතන්නකෝ මේක
මෙතෙන්ට ඔහොම එකක් දාන්න ඕන නම් drag and drop කරන්න තියෙන්නේ. ඉතින් මේක චුට්ටක් මේ වැඩි කරද්දි මේක slow වෙනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා double tap එකක් ආව මෙතෙන්ට. ඉතින් මේක ඕගොල්ලෝ දෙපාරක් touch කරනවා වගේ එන්නේ ෆෝන් එකේ. ඒ කියන්නේ දෙපාරක් touch කරන්න ඕන නම් මේ repeat tap කියන එක දාන්න. ඒක දාලා ඕගොල්ලෝ ඒ දෙන කී එක ලෝන් ප්‍රෙස් කරන්න එතකොට හරියනවා. ඊට පස්සේ මේ D-pad කියලා තියෙනවා. මේක ඩ්‍රැග් කරපුවාම ඕගොල්ලන්ට පුළුවන් මූව් වෙන විදිය, ඉස්සරහට පස්සට යන විදිය කරන්න. මේ තියෙන්නේ ඒක. ඉතින් මෙතන aim pan and shot කියලා තියෙනවා. ඉතින් මේක එහෙ මෙහෙ බලන එක සහ දකුණු වම් පැත්තෙන් ෂූට් කරන හැටි තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන ඒවා ඕන එකක රයිට් ක්ලික් කරලා ඇතුළට යන්න පුළුවන්. ඉතින් මෙතන ඕගොල්ලන්ට තියෙන්නේ ඒ කී එක පිහිටලා තියෙන තැන x and y කෝඩිනේට් අනුව. මෙතන තියෙනවා ඒ ගේමින් එකට අදාළ ස්ටාර්ට් ස්ටොප් කරන එක. ඉතින් මවුස් සෙන්සිටිව් එක මෙතන ඉනුත් වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒක මෙතන ලුක් අරවුන්ඩ් බූන් එනේබල් කරලා තියෙන්න ඕනි. ඉතින් මේක එනේබල් කරලා තියෙන්නේ. ඊට පස්සේ තව මෙතන ෆයර් විත් ලෙෆ්ට් මවුස් බටන් කියලා තියෙනවා. ඕගොල්ලෝ කොයි වෙලාවකවත් මෙතන ලෙෆ්ට් ෆයර් කරද්දි ලෙෆ්ට් මවුස් බටන් එක දුන්නට මෙතන වදින්නේ නැහැ. ඉතින් ඒකට කරන්න තියෙන දේ තමයි මෙතන මේක ඩ්‍රැග් කරගන්න ඕනේ ෆයර් කරන තැනට. ඉතින් එහෙම තමයි තුල. ඊට පස්සේ මේක ඕගොල්ලෝ මොකක් හරි COC වගේ ගහද්දි ලං කරලා බලනවා. ඉතින් අර දෙපැත්තට ඔහොම ලං කරලා ලුකු කරලා බලනවා. අන් ඒක කරන්න පුළුවන් මේ zoom එකෙන්. ඊට පස්සේ මොබයිල් ස්කින් පෑඩ්. ඉතින් මේවා යන් එච්චර ගේම් වල දැකලා නැහැ. ආයේ මේක තියෙනවා ගොඩක් ගේම් වල. මේක ටෙම්පල් රන් වගේ ගහද්දි දෙපැත්තට ස්විප් කරන්න පුළුවන්. ඉතින් මෙතන ෆ්‍රී ලුක් ඒත් අර එහෙම බලනවා වගේ. මෙතන ටිල් තියෙනවා. ඉතින් ටිල් තියෙන ගේම් එකක් ඒ ටෙම්පල් රන් වල වගේම අර අයිනට වෙලා යන්න තියෙනවා. ඒ වගේ එකක් තමයි මේවා දාන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට කස්ටම් ඕන විදිහට දාලා මෙතන ඕන්නම් ඒකට ප්‍රොෆයිල් එකකුත් අදාගත්ත හැකි මෙතනින්. ඊට පස්සේ සේව් චේන්ජ් දෙන්න. ඉතින් මම දැන් මං හදාගෙන තියෙන එක. ඉතින් ඒගොල්ලෝ එකක් දෙනවා. ඉතින් ඒක තමයි ඇඩ්වාන්ස් ගේමින් කන්ට්‍රෝල්. අපි දැන් බලමු සෙටින්ස් මේකේ. ඉතින් මේකේ සෙටින්ස් මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් මං ඕගොල්ලන්ට වෙනම වීඩියෝ එකක් තව අරන් එන්නම්. මේක ප්ලේලිස්ට් එකක් විදිහට දාන්න. මොකද කීවොත් මේකේ එර එන එර ගැන කතා කරලා වෙනම වීඩියෝ එකක් දාන්න. ඉතින් මේකේ ඩිස්ප්ලේ යන මෙතන තියෙන්නේ. ඉතින් මෙතන ඩිස්ප්ලේ රෙසලූෂන් එක ඕගොල්ලන්ට දාගන්න පුළුවන්. මෙතන DPI වෙනස් කරන්න යන්න එපා. ඉතින් මෙතන එන්ජින් කියලා තව එකක් තියෙනවා. මෙතන ඕගොල්ලන්ට ග්‍රැෆික් මූඩ් එක තියෙන්නේ. ඉතින් ඔයාගේ කම්පියුටරේ එන්විඩියා තියෙනවා නම් විතරක් මේක දාන්න. ඉතින් මේවා දාපුවම ගොඩක් ස්ලෝ වෙනවා. ඉතින් මෙතන ඕපන් GL තියලා තියෙන්නේ. ඉතින් මේක මගේ කේර එකක් ඇවිල්ලා මම මෙහෙම දාගත්තේ. ඊට පස්සේ තව ඕපන් GL ඕගොල්ලන්ගේ ඒක එර එකක් එන්නේ නැත්තම් දාන්න එපා. ඒක මම අනිත් වීඩියෝ එකකින් කියන්නම්. ඊට පස්සේ මෙතන නොටිෆිකේෂන් ගෙන්න ගන්න පුළුවන් ෆෝන් එකේ වගේම. ඉතින් මම ඉන්ස්ටෝල් කරලා තියෙන ඇප් වලට නොටිෆිකේෂන් එනවා කියලා මෙතන පෙන්නලා තියෙනවා. ඉතින් මේක තමයි ඊළඟ එක පර්ෆෝමන්ස්. මෙතන ලැංග්වේජ් එකක් දා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් සිංහල නම් නෑ මේකෙ මං හිතන තරමට. ඔව් මේකෙ සිංහල නෑ. ඉතින් අපිට ඉංග්‍රීසි තමයි පාවිච්චි කරන්න යන්නේ. ඉතින් මේවා වෙනස් කරන්න යන්න එපා. එතකොට අර ෆෝන් එකේ ඩෙවලොප් ඔප්ෂන් වෙනස් කරනවා වගේ තමයි. ඉතින් මෙතන ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරන ඒවා කම්පියුටරේ ස්ටෝ වෙලා තියෙන පාත් එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේක ඕගොල්ලන්ට වෙනස් කරගන්න පුළුවන් ඕන්නම්. ඊට පස්සේ මෙතන යූසර් ඩේටා තියලා තියෙනවා. ඕගොල්ලෝ පාවිච්චි කරන්න පටන් ගද්දිම ඕනේවා ඩවුන්ලෝඩ් කරලා බැකප් එකක් ක්‍රියේට් කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මොකක් හරි වෙලා ඔයාගේ එක ආයෙ අන්ඉන්ස්ටෝල් කරලා ආයෙ ඉන්ස්ටෝල් කරගත්තාම ඒ ඔයා පාවිච්චි කර කර හිටපු ඇප් ටික එහෙමම ගන්න. ඊට පස්සේ තව තියෙනවා ඇඩ්වාන්ස් කියලා මෙතන එක. ඉතින් මෙතන නම් ඉන්ටර්නෙට් ඕනේ. මම ඒක ඊළඟ වීඩියෝ එකේ පුළුවන් වුණොත් කියන්න. මෙතන තියෙන ෂෝට් කීස්, ඒ කියන්නේ සද්ද වැඩි කරන්න අඩු කරන්න ඒ වගේ ඒවා ගැනට ෂෝට් කීස් වල මතක තියාගන්න.
ඉතින් මෙතන එන්ජින් වල තව දෙයක් මට කියන්න බැරි වුණා. තම මේක යටට ගියාම පර්ෆෝමන්ස්. ඉතින් මෙතන ඕගොල්ලන්ගේ කම්පියුටරේ අනුව තමයි මේක හැදෙන්නේ. ඉතින් මගේ මේක මම ලෝ දාලා ගහන්නේ. ඉතින් ඕගොල්ලන්ට හයි දාලා ගහන්න පුළුවන්. හැබැයි බැටරියෙන් වගේ සෙල්ලම් කරන නම් ටක් ගාලා බැටරි බහිනවා මේකේ. මම ලෝ දාලා ගහන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඕන නම් පුළුවන් කස්ටම් දාලා ගහන්න. ඕගොල්ලෝ කැමති විදියට හදා ගන්න. ඉතින් මම කස්ටම් දාලා පෙන්නන්නම්. ඉතින් කස්ටම් දාපුවම ඕගොල්ලන්ට පේනවා CPU කෝගාන දෙන්න පුළුවන්. ඊට පස්සේ RAM එක කොච්චර පාවිච්චි කරන්නද කියලා දෙන්න පුළුවන්. මෙතන රෙකමෙන්ඩඩ් නම් 900යි. ඉතින් මම කස්ටම් නැතුව අයි ටිබ් එකටම දෙන්නම්. ඕගොල්ලෝ මොකක් හරි සෙටින්ස් එකක් වෙනස් කරපුවාම එහෙමම රීස්ටාර්ට් කරන්නත් ඕනේ. ඉතින් ඔහොම තමයි බ්ලූස්ටැක් තියෙන්නේ. ඉතින් එහෙනම් අපි තව බ්ලූස්ටැක් එකකට මේ මෙතන මල්ටි ඉන්ස්ටන්ට් කියලා එකක් එනවා. ඉතින් ඒක ගැනත් පොඩ්ඩක් කතා කරමු. ඉතින් ඒකත් මම ඕපන් කරගන්නම්. ඉතින් ඒක ඕපන් වුණා. ඕගොල්ලන්ට පේනවා මෙතන බ්ලූස්ටැක් කියලා දෙකක් තියෙනවා. ඉතින් බ්ලූස්ටැක් කියලා දෙකක් තියෙන්නේ. තව ඕගොල්ලන්ට බ්ලූස්ටැක් නිකන් අර ෆෝල්ඩර් දෙක තුන හදාගන්න පුළුවන් වගේ හදාගන්න පුළුවන්. මෙතන බ්ලූස්ටැක් ඉමියුලේටර්, ඒ කියන්නේ කොපි ගහගන්න පුළුවන්. කොපි ගහගත්තාම හැබැයි ඒවා වෙන වෙන ඒවා විදිහට වැඩ කරන්නේ. උදාහරණයක් විදිහට ඕගොල්ලෝ හිතන්නකෝ ෆෝන් දෙක තුනක් පාවිච්චි කරනවා කියලා. ආන් ඒ වගේ තමයි මෙතනත්. ඉතින් මම මේක නම් ස්ටොප් කරලා තියෙන්නේ. මේක තමයි දැනට රන් කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මෙහෙම දෙක තුන හදාගන්න. මෙතන තව නිව් ඉන්ස්ටන්ස් කියලා එකක් දීලා මෙතන පුළුවන් ඕගොල්ලන්ට අලුත්ම එකක් හදාගන්න. එහෙම නැත්නම් කලින් හදපු එක කොපියක් හදාගන්න පුළුවන් මේ මෙතනින්. ඉතින් මම බ්ලූස්ටැක් 2 එකේ කොපිය දීලා මෙතන ක්‍රියේට් දුන්නාම පුළුවන් මෙතනින් ඕන ගානක් දෙන්න. ඉතින් ඒක තමයි මේකේ මෙතන මල්ටි ඉන්ස්ටන්ට් මැනේජර් කියන එක තියෙන්නේ. හරි, ඉතින් ඔන්න ඔහොම තමයි බ්ලූස්ටැක් ගැන අපි අද කතා කරේ. ඉතින් බ්ලූස්ටැක් කියන්නේ ඉතාමත් හොඳ ඉමුලේටරයක් මම පාවිච්චි කරලා තියෙන ඉමුලේටර් වලින්. ඉතින් ඕගොල්ලන්ට පේනවා මෙතන නොක්සුත් මන් දාන් තියෙනවා. ඉතින් නොක්ස් පාවිච්චි කරන්න ඕනේ නැහැ, මොකද මං බ්ලූස්ටැක් වලට බ්ලූස්ටැක් ඒ තරම් මගේ කම්පියුටරේ හොඳට රන් වෙනවා. ඉතින් බ්ලූස්ටැක් පාවිච්චි කරන්න සාමාන්‍යයෙන් 4GB RAM එකක් වගේ ඕනේ. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඉතින් වීඩියෝ එක ඇරඹුවට බොහොම ස්තුතියි. මතක ඇතුව දෙවෙනි වීඩියෝ එකක් නරඹන්න කියලා මම ඉල්ලනවා. මේක ඒ ප්ලේලිස්ට් එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් දෙවෙනි වීඩියෝ එකත් ළඟදි මේ ඒවි. ඉතින් එතකන් රැඳී ඉන්න මගේ චැනල් එකේ. ඉතින් වීඩියෝ එක නරඹුවට නැවත වතාවක් කියනවා බොහොම ස්තුතියි. මතක ඇතුව මම සබ්ස්ක්‍රයිබ් කරන්න. මම SL ASI.